هاري అభి సాకచ్చాకరమో మగ చోటి పుతే అపి దన్నవా ලංකාවේ පැරණි සමාජය මේ පාඩමට අදාළව අපට තොරතුරු ටිකක් තියන සාකච්ඡා කරන්න. හරිද? හරි. මේ පාඩමට අදාළව අපට තොරතුරු ටිකක් තියන සාකච්ඡා කරන්න. අපි ඒ ටික සාකච්ඡා කරලා පැරණි සමාජය කියන කොටසට අපි යමු. මගේ චූටි පුතේ අපේ රටේ පැරණි සමාජය ගැන කතා කරද්දී අපේ රටේ නීති සම්පාදනය කරන්න නීති සම්පාදනය කරන්න සහ දඬුවම් පැමිණවීමට අපේ රටේ ආයතන පැවතුනා. අපි ඒව හඳුන්වන්නේ විවිධ නම් වලින්. එක්තැනක සඳහන් වෙනවා වදාළ වශයෙන්. තවත් තැනක සඳහන් වෙනවා එක්තැන් සමිය වශයෙන්. දඬුවම් ලබා දෙන ආයතනය අධිකරණය අතීතය හඳුන්වනවා සභාව වශයෙන්. හරි, ඇති. ඔය ටික ඇති. අපි බලමුද ප්‍රශ්න පත්‍රය. සාකච්ඡා කරලා බලමුද ප්‍රශ්න පත්‍රය. හාද, හරි, බලා ගන්න. පෙරලා ගන්න මගේ චුට්ටු පුතේ ප්‍රශ්න පත්‍රය ඔයාලගේ. බලා ගන්න, උත්තර දෙමුද? ඕ ඕ, හැමෝම උත්තර දෙන්න ඕනිය. බලා ගන්න, ඕනෑම රටක පාලනය මෙහෙයවන ප්‍රධාන ආයතන කීයද? දාන්න බලන්න චැට් බොක්ස් එකට. චැට් බොක්ස් එකට දාන්න බලන්න, සූම් එකේ චැට් බොක්ස් එකට. හරි හරි හරි, තුනයි කියන්න බාන්න මයි පුතා. කොටස් තුන. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ. ඔය ටිකම ලියාගන්න සයිඩ් එකෙන්. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය, ව්‍යවස්ථාදායක යනු කුමක්ද කියන්න බලන්න උත්තරේ. ව්‍යවස්ථාදායක යනු කුමක්ද? ඔන්න අහගන්න. මම මේක පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්, අහගන්නකෝ. මගේ චූටි පුතේ, ඕනෑම රටක පාලන කටයුතු මෙහෙවන්න ආයතන තුනක් තියෙනවා. එකක් ව්‍යවස්ථාදායක, අනිත් එක විධායකය, අනිත් එක අධිකරණය. ප්‍රධාන වශයෙන් ආයතන කීයද? තුනයි. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ නීති සම්පාදනය කිරීමේ ආයතනය. මොකද්ද මගේ චුටි පුතේ? නීති සම්පාදනය කිරීමේ ආයතනය. විධායකය කියලා කියන්නේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනය. අධිකරණය කියලා කියන්නේ නීති කඩ කරන්නන්ට දඬුවම් ලබා දෙන ආයතනය.
මේ තමා ප්‍රධාන ආයතන තුන. හරි. එහෙනම් දැන් බලාගමු. බලාගන්න. එහෙනම් ව්‍යවස්ථාදායකයෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? නීති සම්පාදනය කිරීම. මොකද්ද මයි චෝටු පුතේ? නීති සම්පාදනය කිරීම. මොකද්ද මයි චෝටු පුතා? නීති සම්පාදනය කිරීම. එළිය වැඩි නෑනේ. ඊළාට සෙල්ලිපිවල යෙදෙන එක්තැන් සමය යන්නෙන් අදහස් කරන්න මොකක්ද? ඇමගේ චොට් පුතේ, එක්තැන් සමය අන්න බලාගන්න. ඒක මම පැහැදිලි කරනවා. එක්තැන් සමය, එක්තැන් ඒක තැන් ආස්ථාන සමය සම්ය ඒක ආස්ථාන සම්ය ඒක ආස්ථාන ඒක ආස්ථාන කියන්නේ රාජ්‍ය සභාවට සම්ය කියන්නේ එකඟතාවයට. මොකක්ද උත්තේ? එකඟතාවයට. එහෙනම් එක්තැන් සමය හෙවත් ඒක ආස්ථාන සම්ය ඒක ආස්ථාන කියන්නේ රාජ්‍ය සභාවට සම්ය කියන්නේ සම්ය හෙවත් එකඟතාවයට. එහෙනම් බලන්න උත්තරේ මොකක්ද කියලා. බලමු සෙල්ලිපිවල යෙදෙන එක්තැන් සමය යනු මොකද්ද? මොකේ එකඟතාවයේද? රාජ්‍ය සභාවේ එකඟතාවය. හරිද? හරි. ඊළඟට ඊළඟට බලාගන්න. සභායෙන් ආ මැනින්ගමු උදහි ඉසා නිකවැලි සෙනු ඉසා. මෙහි සභායේ යන වචනින් අදහස් කරන්නේ මොකක්ද? මං ඉස්සර ලිව්වා මොකද්ද පුතේ සභාව කියන හේවත් සභාය කියන වචන තේරුම අධිකරණය. සභාව හේවත් සභාය යන්නෙහි තේරුම මොකද්ද පුතේ? අධිකරණය. අධිකරණය. ඊළාට අනුරාධපුරය අගනගරයක් ලෙස පැවති යුගයේ රටේ ප්‍රධාන පාලන කේන්ද්‍රස්ථානය කොහෙද? කොහෙද? අනුරාධපුරයමයි. අනුරාධපුරයේ පාලන මධ්‍යස්ථානයක් වශයෙන් පවතිනකොට රටේ කේන්ද්‍රස්ථානය අනුරාධපුරයමයි. ඊළාට ඈත අතීතයේ සිටම පළාත් පාලනය සඳහා වෙනම පාලන ඒකක තිබූ බවට පැහැදිලි වන මූලාශ්‍ර. ඔන්න අහගන්නකෝ. ඕක මම පැහැදිලි කරලා දෙන්න. අහගන්න. මගේ චූටි පුතේ, අතීතයේ පළාත් පාලනය තිබ්බා කියන්න මොනවද තියෙන උදාහරණ? ඔන්න අහගන්නකෝ. ඔන්න අහගන්න.
අනුරාධපුරය රාජධානියක් වශයෙන් පවතිනකොට ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය වෙනම පාලන ඒකකයක් වශයෙන් අනුරාධපුරයේ මූලිකත්වයෙන් සිද්ධ වුණා පාලනය වුණා. හරිද? පොතර අහගන්න. අනුරාධපුරය රාජධානියක් වශයෙන් පවතින කාලයේ යාපනයේ ප්‍රදේශය වෙනම පාලන ඒකකයක් වශයෙන් පැවතුණා. විශේෂයෙන් වසභ රජුට අයත් වල්ලිපුරම් රන්සන්නසේ සඳහන් වෙනවා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ඒ පැත්ත හඳුනලා තියෙන නකදිව කියලා. නකදිව ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරන්න ඍෂිගිරිහෙවත් ඉසිගිරිය නම් අමාත්‍යවරයෙක් පත් කරාලු. වසභ රජුගේ වල්ලිපුරම් රණසන්නසේ සඳහන් වෙනවා ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කරන්න එමත්නම් නකදිව නම් ස්ථානයේ පාලනය කරන්න ඍෂිගිරි නම් පුද්ගලයෙක් පත් කරාලු. දැන් මතකද? හරි. අපි යමු ප්‍රශ්නට. ඈත අතීතයේ සිටම පළාත් පාලනය වෙන පාලනයකක තිබූ බවට උදාහරණයක් ලැබෙන්න මොකෙන්ද? කියන්න බලන්න උත්තරේ එහෙනම්. දාන්න බලන්න chat box එකට. දාන්න. හරි. දන්නේ. හරි. දෙක. කවුද කින්සුඩ් එකේ ළමයෙක් මැරලා කියන්නේ? කවුද? හරි. බලන්නකෝ. ඊළඟ ප්‍රශ්නේ. වෙජ්ජශාලා යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද? ඔම් බලා ගන්න. ඔන්න. මොකක්ද තියෙන්නේ? වෙජ්ජශාලා. මයි ෆෝන් එකට දාන්න පුතේ වීඩියෝ එක. වෙජ්ජශාලා. වෙච්ච. 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 වෛද්‍ය. ශාලා. ශාලාව. වෙජ්ජශාලා හෙවත් වෛද්‍ය ශාලා. එහෙනම් වෙජ්ජශාලා කියලා කියන්නේ නෑපතේ අද කාර්ම විප්ලවේ නෙවෙයි අපි දාලා තිබ්බ අද වෙනස් කරනවා කියලා දවස ඒක වෙනස් කරනවා කියලා. හා හරි. උත්තරේ කියන්න බලන්න මොකද්ද? හරි හරි හරි. එක රෝහල්. ඊළාට රෝහල් ඉදිකිරීමේදී උපසග්ග රෝග නාස යන දරුණු රෝගයක් සඳහා ප්‍රතිකාරය තනු රෝහල දු රජතුමා කවුද කියන බාණ්ඩ? දාන්න බාණ්ඩ උත්තර. කවුද උපසග්ග රෝග නාසකින් රෝහල හැදුවේ?
අයියෝ උත්තර දාන්න. හරි. හතරවන කාශ්‍යප. කවුද මැත්තේ? හතරවන කාශ්‍යප. උත්තරේ අංක දෙක. හරි කට්ටිය ලයික් එකක් දාන්න බලන්න. හරි. එල. ඊළාට. එකල ගැබිණි මව්වරු සඳහා උපතිස්ස රජු විසින් ඉදි කළ රෝහල විශේෂ වූයේ මොකද්ද? පළවෙනි උපතිස්ස විසින් ගැබිණි මාතාවන්ට හැදුවේ මොකද්ද? ආ. උපසග්ග රෝගනාසද? නෑ වැරදි. පසවන්ති නාමශාලා. මොකද්ද මයි චෝටු පුතේ? පසවන්ති ප්‍රසව. පසවන්ති ප්‍රසව. ප්‍රසව පසවන්ති නාමශාලා. හරි. ඊළාට පත්තිරි දේවාලයක් විවෘත කිරීමේ උත්සවයකට ඉන්දියාවේ චේර රාජ්‍යට ගිය ලාංකීය රජතුමා කවුද? හරි. පළවෙනි ගජබා කවුද මගේ චූටි පුතේ? පළමුවන ගජබා. හොඳයි. ඊළාට පළමුවන විජේබාහු රජතුමා විවාහ වූ කාලිංග වංශික කුමාරිකාව කවුද? හැම වෙලේම උත්තර දෙන්නේ කීප දෙනෙක් විතරයි. අනිත් අය උත්තර දෙන්නේ නැහැ. උත්තර දෙන්න ඕනි, නැති වුණොත් වැඩක් නැහැ පුතේ. කවුද? හරි. තිලෝක සුන්දරි. තිලෝක සුන්දරි. හරි. ඊළඟට දකුණු ඉන්දියාවෙන් වේලයිකර් හමුදාවක් දළදා මැදුරේ ආරක්ෂාවට යෙදවූයේ කවුද? ඇමයි චුටි පුතේ? කවුද පළවෙනි විජේබාහෝ පුතේ? ඔයාලට. හරි. පළමුණ විජේබාහෝ. එල පුතාට ස්ක්‍රීන් එක හිර වෙලා වගේ පේනවද? නෑනේ. ඔවුනේ. ආ චුට්ටක් ඉන්නවම ඔය විනාඩිය දෙන්න.
හරිද? හරි නේද? එළ හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නට. හරි බලාගන්න කල්පනාවෙන් ඈ ද ද ද ද ද ද ද ද හරිනේ යංගිලා ප්‍රශ්නට දකුණු ඉන්දියාවෙන් වේලයි කරබට හමුදාවක් ගෙනාගත්තේ කවුද? පළමුවන විචය බාහු. හරි. ඊළඟ ප්‍රශ්නය අරාබි ජාතික ඉතිහාසාචාර්යකු වූ අල් බලසූරි බාලසූරි එහෙම නෙවෙයි ඈ අල් 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 බලසූරි සඳහන් කරන අන්දමට රතු කැට දිවයින කියලා හඳුන්වන්නේ මොකේටද? හා කියන්න බාන්න. ඇත්තේ හරි. ඉන්දිය සාගරේ කියන්න ඒකට තමා. හරි. ඊළඟට පැරණි කාලයේ හේන් හැඳින්වීම සඳහා භාවිතා කරන ලද වචනයක් නොවන්නේ මොකක්ද? සොහොන එහෙම කියන එකක් හැඳින්වෙන්නේ නැහැ. හේන කියලා හැඳින්නවා. පිටිබීම් කියලා හැඳින්නවා. දඩබීම් කියලා හැඳින්නවා. උත්තරේ අංක 1. අංක 1. හරි. අංක 1. ඊළඟට නිශ්ශංක මල්ල රජතුමා අහෝසි කළ පදු වර්ග දෙකක් වන්නේ මොකක්ද? කැති අඩ කෙතු කනබ. මෙව හේන් බදු කියලා ලියාගන්න. කැති අඩ කෙතු කනබ. කෙතු කනබ මෙව හේන් බදු ඈ. හරියට අහගන්න. ඊළඟට මහා පරාක්‍රම බාහු රජතුමා විසින් කළ වාරි කර්මාන්තයේ ඌයේ කුමක්ද? මින්නේරි වැවලු නැත මහසෙන් රජු එක හදන්නේ හලා වැවලු නෑ ධාතුසේන හදන්නේ පරාක්‍රම සමුත්‍රය හරි පරාක්‍රම බව හදන්නේ අපේ වැව පණ්ඩු කාබ්බය. එහෙනම් උත්තරේ අංක 3 නම්බර් 3. එහෙනම් පරාක්‍රම බව රජතුමා විසින් හදන්නේ මොකද්ද පුතේ? පරාක්‍රම සමුත්‍රය. වැව් බැම්මේ දිග ප්‍රමාණය කිලෝමීටර් 7යි.
ඇවිදින්න එහෙම යන්න එපා. දුර වැඩි ඈ. හා. ඊළඟට වෙළඳ පොළක පාලන සංවිධානය මැනවින් පෙන්වන ශිලාලිපිය කුමක්ද? හරි. දාන්න බාර chat box එකට. පහළවට එක 15 වෙනි එක වෙළඳ පොළක් පාලනය කිරීම හා සම්බන්ධ. හරි. උත්තරේ අංක 1 හෝ පිටිගම ටැම් ලිපිය. එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා සොරපොර වැව ටැම් ලිපිය කියලා. හෝ පිටිගම ටැම් ලිපිය. එහෙම නැත්නම් අපි කියනවා මේකට සොරපොර වැව ටැම් ලිපිය. හරි. ඊළඟට අනුරාධපුරය නගරයක් ලෙස වර්ධනය වීමට තුඩුදුන් හේතුවක් කුමක්ද? අනුරාධපුරය නගරයක් වශයෙන් වර්ධනය වෙන්න. පුතේ අනුරාධපුරය නගරයක් වශයෙන් දියුණු වෙන්න නම් සල්ලි ඕනේ. නේ. මේ කාලේ සල්ලි ලැබුණේ අන්තර්ජාතික වාණිජකරණයෙන්. අන්තර්ජාතික වාණිජකරණයෙන් උත්තරය අංක 3. උත්තරය අංක 3. ඊළඟට ත්‍රිපිටකය ග්‍රන්ථාරුණු කළේ කුමන රජුගේ කාලයේදීද? හරි. වළගම්බා රජු දවස. කාගේ දවසද? වළගම්බා රජු දවස. ඊළඟට බුදු දහම මෙරට සමාජයේ මුල් බැස ගැනීමෙන් අනතුරුව ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානය වූයේ මොනවාද? බෞද්ධ විහාරලු, පන්සල්ලු, කල් ගුහාවලු, පිරිවෙන්ලු. මොකද්ද මයි පුතේ? මොකද්ද? බෞද්ධ විහාර. බෞද්ධ විහාර. බෞද්ධ විහාර. උත්තර අංක 1. පිරිවෙන්නේ පස්සේ බිහි වෙන්නේ. බෞද්ධ විහාර. හරිද? හා. රයිට්. අපි යන් රචනා ප්‍රශ්න පත්‍රයට. එන්න රචනා ප්‍රශ්න පත්‍රයට. රචනා ප්‍රශ්න පත්‍රයේ අපට ඕනේ මංකෙන් ප්‍රශ්න ටික විතරයි ඕනේ. ඔක්කොම එපා. මොකද මේක එක වගේ වුව තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න. මේ ටිකට උත්තර දෙමු. පළවෙනි ප්‍රශ්නට එන්න. මේකේ මං කියනව විතර රචනා ප්‍රශ්න මං කියනව විතර ලියා ගන්න. කෙටි ප්‍රශ්නවලට එන්න මේකේ. අංක 1 2016 ඇලහැර ඇලමගින් ජලයේ සපයනු ලැබූ වැව් තුනක් තක්කා දාන බා chat box එකට. ඔච්චර වැඩින් නම් දාහල්ල බලන්න. හා දාන්න බලන්න chat box එකට. හරි. එකෙක් හරි ගෑව ළමයි නම් උත්තර දෙන්නෙම නැහැ. කොල්ල ටික තමයි වැව වැඩ ටික. හරි. යන්නනේ. මින්නේරි වැව, කවුඩුළු වැව, පරාක්‍රම සමුත්‍රය. මින්නේරි වැව, කවුඩුළු වැව, පරාක්‍රම සමුත්‍රය. ගිරිතලයටත් යවනවා. හරි. ඊළඟට
ඒ සිට බී හෝ ඒ සිට ඩී දක්වා ඇති එක් එක් ප්‍රශ්නයට නෑ නෑ ප්‍රකාශන අදාළ පිළිතුර ලියන්නලු මහියංගණයට දකුණු දෙසින් මහවැලි ගඟ හරස්කොට තැනුව අමුණ මහියංගණයට දකුණෙන් ඒ කියන්නේ යටට වෙන්න මිනිපේ අමුණ මිනිපේ අමුණ මිනිපේ අමුණ මිනිපේ හලා වැවේ සිට දිසා වැවට ජලය අරයි යන ඇල මාර්ගය ඔන්න බලන්නකො හලා වැවේ සිට මේ කලා වැවේ සිට මේ නාච්ච දුව ඊට උඩින් තිසා ඒකට එහා පැත්තේ නුවර කලා වැවේ සිට තිසා වැවට ජලය රැ යන්නේ යෝධ ඇලෙන් සැතපුම් 54 ඕහෝ හෝ නෑ නෑ ශ්‍රී ලංකා පැන්නේ සමාජයේ මුල් කොටස මම මේ ගන්නෙ මේක ඔක්කොම එපා මේ කොටස විතරයි යෝනේ ඉතුරු ටික මම මතකෙන් දෙන්නේ ඔයාලා ලියන්න හා ඊට පස්සේ අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් ප්‍රයෝජයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොදිය යුතුය කවුද මේක කියවුවේ ඈ පුතේ කවුද මේ කතාව කිව්වේ එකෙක් දාලා මහසෙල්ලෝ නෑ යකෝ මුන් මාර මනුස්සයෝනේ හරි හරි පළවෙනි පරාක්‍රම බාහු එකෙද්දා දුටු ගැමුණු කියලා තොප්පි නම් මාර පොරවල් හරි දැල් ලියාගන්න මං කියන ප්‍රශ්නය ඕන් දැල් ලියාගන්න මං කියන ප්‍රශ්නය අර පොතේ ඔයාලට දාලා තියෙන ප්‍රශ්න කීපය මම රචනා ප්‍රශ්න ඕන් දැන් මං කියන ප්‍රශ්න ටික ලියාගන්න ප්‍රශ්නේ ලියාගන්න ඕම් ප්‍රශ්නය ඉඩම් ප්‍රදානය කිරීමේදී ලියාගන්න ඉඩම් ප්‍රදානය කිරීමේදී ඉඩම් ප්‍රදානය කිරීමේදී පෙළක් සෙල්ලිපිවල පෙළක් සෙල්ලිපිවල අඩ හඳ දක්වා ඇත්තේ කුමක් නිසාද අඩ හඳ දක්වා ඇත්තේ කුමක් නිසාද හා කියන්න කුමක් නිසාද කුමක් නිසාද හා එකෙක් හරි පිරිනමන ලද පූජාවේ පිරිනමන ලද පූජාවේ සදාකාලික බව පෙන්වීමට ඒ කියන්නේ ඉරහඳ පවතින තාක්කල් මේ පූජාව
මේ දී මනාව තිබිය යුතුයි කියන්න. තේරුණාද? හඳ සලකුණේ අපි අපේක්ෂා කරන්නේ දෙන ලද දී මනාව ඌචාව කාට හරි දෙයක් පූජා කරා කියන්නකෝ. ඉඩමක් ඒක ඉරහඳ පවතින තාක්කල් තිබිය යුතුයි යන අර්ථය. එහෙනම් ලියා ගන්න. ඉරහඳ පවතින තාක්කල් පිරිනමන ලද පූජාව පැවතිය යුතුයි යන්න. රයිට්. ඊළාට සෙල්ලිපිවල ගැබිනි මාතාවන්ගේ රෝහල් හඳුන්වා ඇත්තේ කිනම් නමකින්ද? කියන්න බලන්න. හරි. හිඹිරි ගෙවල් නෑ, පසවන්ති නාම ශාලා කියලා තියෙන සාහිත්‍ය මූලාශ්‍රවල හිඹිරි ගෙවල් ඕන් ඒක තමා ඔවල යාගන්න කියන්නේ, නැත්තම් මල කෙඩියක් වෙන්න විභාගට කියපුවාම. හරි. ඊළඟට දසගම් ඇත්තන් වශයෙන් සඳහන් වන්නේ කුමන ශිලාලිපියේද? දසගම් ඇත්තන් යනුවෙන් සඳහන් වන්නේ කුමන ශිලාලිපියේද? මොකේද කියන්න බලන්න. හරි. හලුදිය පොකුණ ශිලාලිපිය. හොඳ පුතාලා, එල. හොඳයි ඈ, මම මේ කට්ටිය කියපු දෙනෙක් උත්තර දානකම් හිටියේ බලන්න හරියට කියනවද කියලා. හොඳයි, හලුදිය පොකුණ ශිලාලිපිය නියමයි. ඊට පස්සේ ඊළා ප්‍රශ්නය, රෝමයට දූතයන් යවා වීදුරු පබුලු ගෙන්වාගත් පාලකයා කවුරුන්ද කියන්න බලන්න. කවුද වීදුරු පබුලු? හරි. කවුද? පාතිකාභය. එල, පාතිකාභය කූටකන්න තිස්ස රජුගේ පුතා. පාතිකාභය. ඊළඟ ප්‍රශ්නය අතීතේ මෙරට වගා කරන ලද අතීතේ මෙරට වගා කරන ලද
කන්න ක්‍රම පිළිබඳව සඳහන් වන්නේ කන්න ක්‍රම පිළිබඳව සඳහන් වන්නේ කන්න ක්‍රම පිළිබඳව සඳහන් වන්නේ කිනම් ශිලා ලිපියකද කිනම් ශිලා ලිපියකද හා කියන්න බලන්න මොකද්ද හරි 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 ඕ ඕවා මං ක්ලාස්යෙන් කියලා දුන්න තමයි හරි ඕ ඒක තමයි රයිට් තෝනිගල පර්වත ලිපිය තෝනිගල පර්වත ලිපිය තෝනිගල පර්වත ලිපිය හොඳයි ඊළඟට ඊළඟට මගේ චුට්ටු පුතේ කිරිගෙරි කිරිගෙරි බෝඩ් එක බලා ගන්න කිරිගෙරි වශයෙන් කිරිගෙරි වශයෙන් මොකද පුතේ කිරිගෙරි කියන තේරුම කිරිගෙරි කියන තේරුම මොකද්ද කිරි ලබා ගැනීමට ඇති කරන ලද ගවයන් කියන අර්ථය මොකද පුතේ කිරිගෙරි කියන තේරුම කිරිගෙරි කියන කේ තේරුම තමයි කිරි කියන්නේ කිරි වලට කුක්කු වලට කිරිගෙරි කියන්නේ ගෙරි කියන්නේ ගවයට එහෙනම් කිරිගෙරි කියන්නේ කිරි ලබා ගැනීමට ඇති කරන ලද ගවයන් කියන අර්ථය මේ වචනේ සඳහන් වන්නේ කාගේ ශිලා ලිපියකද ඇත්තේ කාගේ ශිලා ලිපියකද හතරවන කාශ්‍යපගේ ඔය ශිලා ලිපිය දැනට කොළඹ කෞතුකාගාරය තියෙන්නේ හතරවන කාශ්‍යපගේ හතරවන කාශ්‍යපගේ රයිට් ඊළඟ එක ඊළඟ ප්‍රශ්නය සීගිරියේ සීගිරියේ නාග පබ්බත විහාරයේ සීගිරියේ නාග පබ්බත විහාරයේ මහා මේරු ගලේ කොටා ඇඳ ඇති මහා මේරු ගලෙහි කැටයම් කොට ඇති මහා මේරු ගලෙහි කැටයම් කොට ඇති චිත්‍රය කුමක්ද මහා මේරු ගලෙහි කැටයම් කොට ඇති චිත්‍රය කුමක්ද හරි ඔයා ෂෝක්මයි පුතේ ටස්කල් උත්තර දානවා හරි එයත් හරි කිරිදොවන කාන්තාවකගේ රුවක් කිරිදොවන කාන්තාවකගේ රුවක් එල ඊළඟට ස්වාභාවිකව මිය යන ලද ස්වාභාවිකව මිය යන ලද එළුවන් සහ කුකුලන් ආහාරය ලබා දෙන ලද්දේ කුමන රෝහලේ රෝගීන්ටද කුමන රෝහලේ රෝගීන්ටද උත්තර දෙන්න පුළුවන්ද යන්න සුදු අම්මියා පුළුවන්ද පුළුවන්ද ඔන්න අහගන්න එහෙනම් මැදිරිගිරියේ
වෙහෙර නම් පටාන කරේ මැදිරිගිරිය ඇත් වෙහෙර නම් පටාන කරේ රෝහලේ රෝගීන්ට මැදිරිගිරියේ ඇත් වෙහෙර නම් පටාන කරේ රෝගීන්ට පටාන කරේ හරියට ලියන්න පටාන කරේ කියලා පටාන කරේ ඒ ප්‍රශ්නේ පරක් කියන්න හා ස්වාභාවිකව මිය යන ලද එළුවන් සහ කුකුලන්ගේ මාංශ ලබා දෙන ලද්දේ කුමන රෝහලේ රෝගීන්ටද මැදිරිගිරියේ ඇත් වෙහෙරේ පටාන කරේ රෝගීන්ට ඊළඟට ඊළඟ මගේ චෝට පුතේ ඊළඟට කම්මල් කරුවෙකු පිළිබඳව කම්මල් කරුවෙකු පිළිබඳව කම්මල් කරුවෙකු පිළිබඳව තොරතුරු ලැබෙන්නේ කුමන ශිලාලිපියෙන්ද කම්මල් කරුවෙකු පිළිබඳ තොරතුරු ලැබෙනුයේ කුමන ශිලාලිපියකින්ද හා පොළොන්නරුවේ මුතුගල්ල පොළොන්නරුවේ මුතුගල්ල පොළොන්නරුවේ මුතුගල්ල පොළොන්නරුවේ මුතුගල්ල හරි ඊළඟ ප්‍රශ්නය ඇද්දල කර්මාන්තේ නියලි ඇද්දල කර්මාන්තේ නියලි සුමන නම් පුද්ගලයෙකු පිළිබඳව සඳහන් වන්නේ කුමන ශිලාලිපියේද මොකේද මහනුවර වේගිරිය දේවාලය අසල ඇති ශිලාලිපියේ මහනුවර වේගිරිය දේවාලය අසල ඇති ශිලාලිපිය ඇද්දල කර්මාන්ත කරුවෙකු පිළිබඳව සඳහන් වන ශිලාලිපිය ඇද්දල කර්මාන්ත කරුවෙකු වන සුමන නම් පුද්ගලයා පිළිබඳව සඳහන් ශිලාලිපිය මහනුවර වේගිරිය අසල ඇති දේවාලයේ අසල ඇති ශිලාලිපිය හරි ඊළඟ ප්‍රශ්නය තටික හේවත් තන්තික යන්නෙහි අර්ථය කුමක්ද තටික තටික හේවත් තන්තික යන්නෙහි අර්ථය කුමක්ද මොකක්ද අර්ථය හරි ඇද්දල කර්මාන්ත කරු හොඳයි ඊළඟ ප්‍රශ්නය
හරි. ඇද්දල කර්මාන්ත කරු. ඊළඟට next question ප්‍රශ්නය. right. තත්වය. තත්වය. වශයෙන් හඳුන්වන ලද නූල් කටින්නම් තත්වය වශයෙන් හඳුන්වන ලද නූල් කටින්නම් පිළිබඳව හෙළිවන ශිලා ලිපිය කුමක්ද? පිළිබඳ හෙළිවන ශිලා ලිපිය කුමක්ද? ශිලා ලිපිය කුමක්ද? හරි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙර කෙම. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙර කෙම. වෙහෙර කෙම. ඔව පාඩම් කරන්න ඕනි ඈ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙර කෙම ශිලා ලිපිය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙහෙර කෙම ශිලා ලිපිය. ඊළඟට. ඊළඟට. රචනා ප්‍රශ්නයක් තියෙන්නේ. අපි ලියාගමු. අතීතයේ මෙරට පැවති විදේශ වෙළඳාම අතීතයේ මෙරට පැවති විදේශ වෙළඳාම පිළිබඳව පිළිබඳව පැහැදිලි කරන්න. හා හරි. ඔන්න බලාගන්න. අතීතයේ පැවති විදේශ වෙළඳාම කල්පනාවෙන් ඔන්න මම පැහැදිලි කරනවා. මොකද අහන් ඉන්න ඕනේ. හරිද? අතීතයේ පැවති විදේශ වෙළඳාම අහගන්න. අතීතයේ පැවති විදේශ වෙළඳාම අතීතයේ පැවති විදේශ වෙළඳාම මගේ චූටි පුතේ අපේ රටේ විදේශ වෙළඳාම තිබ්බා කියන්න සාධක තියෙනවා. දඹකොළ පටුන, මහා තිත්තය, කොඩවාය කියන වරායන් කැණීම් කරද්දි විදේශීය කාසි අපට හම්බ වෙනවා. මොනවද හම්බ වෙන්නේ? විදේශීය කාසි. ඒ වගේම තමයි සිතුන් අහගන්න. ඒ වගේම තමයි ගොඩවාය ශිලා ලිපිය කාගෙද? පළවෙනි ගච්ඡපා රජුගේ. කොටවාය ශිලා ලිපියේ සඳහන් වෙනවා විදේශීය වෙළඳුන්ගෙන් තීරුබදු ලබා ගත්තා කියලා. කාගෙන්ද? විදේශීය වෙළඳුන්ගෙන් තීරුබදු ලබා ගත්තා කියලා. තව තියෙනවා විදේශ වෙළඳාම තිබ්බා කියන්න. මොනවද? දකුණු ඉන්දියාවෙන් වෙළඳ සමාගම් ලංකාවට ආවා. කවුද ආවේ? නානා දේශී
වීර් වලන් නියර් වීර් වලන් නියර් අයි නූරු වර් තව තියෙනවා කාම්බෝජයේ සිට විදේශ වෙළඳුන් ආවා ඒ පිළිබඳව ඕවත් තේගල ශිලා ලිපියේ සඳහන් වෙනවා ඒක තියෙනවා කාම්බෝජ මහා කුගිය කියලා මොකක් කියලාද කාම්බෝජ මහා කුගිය හරිද හරි එහෙනම් අපි ලියමුද මේක ස්ක්‍රීන් ෂොට් එකක් ඕන ගහගන්න විදේශ වෙළඳාම හා සම්බන්ධ SS එකක් ගහගන්න රයිට් ලියගන්න එහෙනම් ලියන්න ලියන්න ලියගන්න අතීතයේ මෙරට තුළ අතීතයේ මෙරට තුළ දේශීය හා විදේශීය වෙළඳාම මූලික වශයෙන් පැවතුනේ මූලික වශයෙන් පැවතුනේ මූලික වශයෙන් පැවතුනේ ඒ අතරිනුත් ඒ අතරිනුත් ඒ අතරිනුත් ඒ අතරිනුත් ඒ අතරිනුත් විදේශ වෙළඳාම මූලික තැනක් ගනු ලබයි ඒ අතරිනුත් විදේශ වෙළඳාම මූලික තැනක් ගනු ලබයි විදේශ වෙළඳාම මෙරට තුළ පැවති බවට විදේශ වෙළඳාම මෙරට තුළ පැවති බවට විදේශ වෙළඳාම මෙරට තුළ පැවති බවට සාධක රසක් හමුවේ සාධක රසක් හමුවේ එනම් එනම් ලියාගන්න පුතේ පල්ලැහැට 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 ලියාගන්න තරුදදා ඉලක්කම් මෙහෙම දාන්න එපා තරුදදා ලියාගන්න ලියන්න පල්ලැහැට පල්ලැහැට විදේශීය කාසි හමුවීම විදේශීය කාසි හමුවීම
විදේශීය කාසි හමුවීම ඊළඟ තරුව තීරුබදු අය කිරීම තීරුබදු අය කිරීම ඊළඟට විදේශ වෙළඳ සමාගම් විදේශ වෙළඳ සමාගම් මෙරටට පැමිණීම විදේශ වෙළඳාම හෝ විදේශ වෙළඳුන් මෙරටට පැමිණීම වශයෙනි වශයෙනි කල්පනාවෙන් යන්න ඡේදකට යන්න ඡේදකට යන්න ඡේදකට ලියා ගන්න දඹකොළ පතුන දඹකොළ පතුන යන්න ඡේදකට ලියා ගන්න දඹකොළ පතුන මහා තිත්තේ මහා තිත්තේ දඹකොළ පතුන මහා තිත්තය ගොඩවාය වැනි වරායන් පිළිබඳව කැණීම් කිරීමේදී වැනි වරායන් වල කැණීම් කිරීමේදී විදේශීය කාසි රසක් හමු විය හීන කාසි රෝම කාසි චීන කාසි රෝම කාසි ඉන්දියානු කාසි රසක් හමු වී ඇත.
හමු වී ඇත. හමු වී ඇත. හරි. යන ඡේදකට ඡේදකට යන්න. විදේශීය වෙළඳාම් සිදු කිරීමේදී විදේශීය වෙළඳාම් සිදු කිරීමේදී මෙරට පාලකයින් මෙරට පාලකයින් තීරු බදු අය කරගෙන ඇත. තීරු බදු අය කරගෙන ඇත. පළවෙනි ගජබා රජුට අයත් පළවෙනි ගජබා රජුට අයත් ගොඩවාය ශිලාලිපියේ ගොඩවාය ශිලාලිපියේ තීරුබදු ලබාගත් බවට සාධක ඇත. තීරුබදු ලබාගත් බවට සාධක ඇත. තීරුබදු ලබාගත් බවට සාධක ඇත. හරි. යන් තව ඡේදයකට ඔහොමයි විස්තර කරන්නේ ලස්සට විස්තර කරන්න ඡේද බෙදලා බෙදලා. හරි. එන්න ඊළඟකට මෙරටට මෙරටට විදේශ රටවල් වලින් මෙරටට විදේශ රටවල් වලින් මෙරටට විදේශ රටවල් වලින් වෙළඳ සමාගම් පැමිණි බවට සාධක ඇත. වෙළඳ සමාගම් පැමිණි බවට සාධක ඇත. වෙළඳ සමාගම් පැමිණි බවට සාධක ඇත. දකුණු ඉන්දියාවේ සිට දකුණු ඉන්දියාවේ සිට දකුණු ඉන්දියාවේ සිට නානාදේශී නානාදේශී බෝඩ් එක බලා ගන්න. නානාදේශී වීර් වලන්නියර් වීර් වා ලා න් නියර් වීර් වලන්නියර් අයිනූරුවර් 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 යන සමාගම් පැමිණි බව වැනි සමාගම් පැමිණි බව මුත්‍රා වලින් හෙළිවේ. මුත්‍රා සීල්
යාලාගේ මුත්‍රා ලාංඡන මුත්‍රාවලින් හෙළිවේ මුත්‍රාවලින් හෙළිවේ ඊළඟට ඊළඟට පෝවත්තේ ගල ශිලා ලිපියට අනුව ඒකටම ලියාගන්නේ පෝවත්තේ ගල ශිලා ලිපියට අනුව පෝවත්තේ ගල ශිලා ලිපියට අනුව අබෝච මහ පුගිය අබෝච මහ පුගිය අබෝච මහ පුගිය වශයෙන් හැඳින් වූ අබෝච මහා පුගිය වූ කාම්බෝච වෙළඳ සමාගම් පැමිණි බවටද සාධක ඇත. කාම්බෝච වෙළඳ සමාගම් පැමිණි බවටද සාධක ඇත. රයිට් අවසන් කරමු අපි යන්න ඡේදකට ඔන්න උත්තර අවසන් කරන හැටි ඈ මේ හැම විදිහකටම ලියන්න ඕනි ලියා ගන්න ඒ 90 ඒ 90 ඒ 90 අතීතේ ඒ 90 අතීතේ මෙරට සිටි මෙරට තිබූ විදේශ වෙළඳාම පිළිබඳව අධ්‍යයනය කළ හැක. හරි. හරිද? මගේ සුදු පුතාල ටික. හරි. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. ගන්න නායක භික්ෂූන් වහන්සේලා යටතේ සිටී ලියාගන්න නායක භික්ෂූන් වහන්සේලා යටතේ සිටී ශික්ෂ භික්ෂූන් වහන්සේලා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා නායක භික්ෂූන් වහන්සේලා යටතේ සිටි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හඳුන්වනු ලබන්නේ කිනම් නමකින්ද කිනම් නමකින්ද හා කියන්න බලන්න ආං කෑවා පුරුවක් කිව්වා සද්දි විහරිය එහෙම නැත්තං සද්දි විහාරික සද්දි විහරිය එහෙම නැත්තං සද්දි විහාරික සද්දි විහරිය සද්දි විහාරික හා ඊළඟට අතීතේ සිට ඊළඟට අතීතේ සිට අතීතේ සිට ත්‍රිපිටකය කටපාඩම් කළ ත්‍රිපිටකය කටපාඩමින් පවත්වාගෙන ආ අතීතේ සිට ත්‍රිපිටකය
කටපාඩමෙන් පවත්වාගෙන ආ භික්ෂූන් වහන්සේලා හඳුන්වන්නේ කිනම් නමකින්ද? කිනම් නමකින්ද? කියන්න බලන්න දරුවෝ. උත්තර දෙන්න බලන්න. පැරදි. පානකවරු. හොඳයි. පානකවරු. 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 හරි. ඊළඟට ඊළඟට කටින චීවරයක් කටින චීවරයක් උත්තියනම් භික්ෂූන් වහන්සේට කටින චීවරයක් උත්තියනම් භික්ෂූන් වහන්සේට උත්තියනම් භික්ෂූන් වහන්සේට පූජා කළ බව හෙළි වෙන පූජා කළ බව හෙළි වෙන සෙල්ලිපිය කුමක්ද? සෙල්ලිපිය කුමක්ද? ලියමුද? ආද මොකද සෙල්ලිපිය? කවුරුත් දාන්නේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කේ කොතල කිඹියාව ශිලාලිපිය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොතල කිඹියාව ශිලාලිපිය. කොතල කිඹියාව ශිලාලිපිය. කොතල කිඹියාව ශිලාලිපිය. රයිට්. ඊළඟට 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 පහත සඳහන් ස්ථානවල නෑ 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 හොහො සෝරි අලියා ගන්න පහත සඳහන් ස්ථානවල ඇති හින්දු කෝවිල් නම් කරන්න. පහත සඳහන් ස්ථානවල ඇති හින්දු කෝවිල් සඳහන් කරන්න. හින්දු දේවාල. හලාවත මන්නාරම ත්‍රිකුණාමලය. හරි. මොනාද පුතේ කෝවිල් ටික? හලාවත මොකද්ද? මුන්නේශ්වරම්. මුන්නේශ්වරම්. හලාවත මුන්නේශ්වරම්. මන්නාරමේ තිරුකේතීශ්වරම්. 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 ත්‍රිකුණාමලේ කෝණේශ්වරම්. කෝණේශ්වරම්. හොඳයි. ඊළඟට ඊළඟට නාග නම්
අවසාන ප්‍රශ්නය නාගනම් උපරාජවරයා නාගනම් උපරාජවරයා ගලේ විහාරයේදී නාගනම් උපරාජවරයා ගලේ විහාරයේදී බෞද්ධාගම වැළඳගත් බවට සඳහන් වන්නේ කිනම් සංස්කෘත ශිලාලිපියකින්ද කිනම් සංස්කෘත ශිලාලිපියකින්ද මොකෙන්ද හරි කිරින්ද පන්සලේ ඇති ශිලාලිපියේ කිරින්ද පන්සලේ ඇති ශිලාලිපියේ රයිට් පුතේ අපි ඊළඟ සතියේ කරන්නේ කාර්මික විප්ලවය කියන පාඩම ඒකට අවශ්‍ය පෝස්ට් එක අපි ඔයාලට දානවා එතකොට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් එහෙනම් දරුවෝ ඔයාල හැමෝටම සුබ දවසක් අපි මේ පාඩම් බොහොමයක් ඔයාලගේ අපේ YouTube එකට දානවා එතකොට ඒකෙන් බලන්න පුළුවන් YouTube එකට එන්න ප්‍රභාත් ඒකනායක කියලා අවසන්ට ඊ කියලා බලන්න එතකොට ඔයාලට YouTube එකෙන් බලන්න පුළුවන් ඒ පාඩම් ටික බොහොමයක් පාඩම් ටික අපි YouTube එකට දානවා එහෙනම් දරුවෝ ඔයාල හැමෝටම සුබ දවසක් එසේම වේවා හරි සන්නයි